ආයුබෝවන් සුබ දවසක් අද අපි කතා කරමු අපේ හෙලයන් සතු විශේෂිතම තාක්ෂණයක් වෙලා තිබිච්ච විමාන යන්ත්‍රය එහෙම නැත්නම් දඩු මොනර යන්ත්‍රය කොහොමද ක්‍රියාත්මක වුණේ රසදිය හරහා කොහොමද මේකට ක්‍රියාත්මක වීමට අවශ්‍ය බලය ලැබුණේ කියන එක ගැන විශේෂිත හෙලිදරව්වක් තමයි අද කරන්නේ ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලන ඔයාලට අද මගෙන් සුවිශේෂී අනාවරණයක් සිද්ධ වෙනවා රසදිය හරහා කොහොමද විමාන යන්ත්‍ර භාවිතා වුණේ කියන එක. ඉතින් මේක හෙළදෙනුම් පද්ධතියේ තුල අදටත් රහසක් විදිහට තියෙන දෙයක්. නමුත් හෙළයන් සතුව පැවිදිත් මේ තාක්ෂණය ගැන ඔයගොල්ලන්ට ගොඩක් දුර හිතන්න පුළුවන් අලුත්ම අදහසක් අද මං හරහා ලැබෙනවා. ඉතින් විශ්වයෙන් ලැබෙන සමහර පණිවිඩ අපේ ස්වර්ණමය යුගයේ අනාගත යුගයේ හෙළ තාක්ෂණය ලෝකයාට එළිදක්වන මේ මොහොතට මේ අවස්ථාවට නැවත अपे अतीते नवत सिदुवेमिन पवतो इतिं ए ताक्षणे एव नैत्ना विकल्प बलशक्ति कीन देट नवतत हेलयं यनवा इतिं ए निसा अद मे हेलिदरव करन्नट हितुना मे वेनकट कथिकावतक यनवा नव निपेवुमक हरहा विदुलिय निष्पादनय करनवा कियला इतिं एक कोच्चर दुर एत्तद कियन एकत ओयगलन्ट अवसानयेदी දැනගන්නට ලැබේ. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා බොහොම සතුටුයි හදවතින්ම සතුටුයි මගේ නාලිකාවට එකතු වෙලා ඉන්න සියලු දෙනාගෙන මොකද මේ ස්වර්ණමය යුගය ගැන කරපු වීඩියෝ එක මේ වෙනකොට බොහෝ දෙනා ආදරයෙන් වැළඳගෙන තිනවා බොහෝ හොඳ අදහස් කමෙන්ට් කරනවා මේ කමෙන්ට් එක තමයි මට තියෙන ලොකුම ශක්තිය ඔබේ තියෙන අදහස. ඉතින් මං හරිම සතුටුයි මේ 12000කට අධික වෙ ඉන්න අය ඉතාමත් හොඳ ආධ්‍යාත්මික ගුණ වගාවකින් යුක්ත බොහෝම විශාල බුද්ධි පරාසයක ඉන්න පිරිසක්. ඉතින් ඔවුන්ගේ දැක්ම ඉතාමත්ම සුවිශේෂී. ඉතින් ඒ ගැන මම බොහොම සතුටු වෙනවා. මම මේ කාලයක් වැය කරලා එකතු කරපු මගේ ධනය ඔබ. ඉතින් ඔබ එවන් බුද්ධිමත් පිරිසක් වීම ගැන මම සතුටු වෙනවා. අද වීඩියෝ එක ගැනත් හොඳින් බලන්න. මොකද මේ ස්වර්ණමය යුගයට වැදගත් තොරතුරු කිහිපයක් තමයි අදත් මගෙන් එළිදරව් වෙන්නේ. මේ ගැන ඔබේ අදහස මට වටිනවා. බුද්ධිමත් අදහස් ඔබ සතුව තියෙන ඒ සියල්ල මට වැදගත් වෙනවා. එහෙනම් අද අපි යමු අද වීඩියෝ එක විමාන තාක්ෂණයේ කොහොමද භාවිතා වුනේ රසදිය හරහා මේ දේ සිද්ධ වුනේ කොහොමද කියන එක ගැන කතා කරන්නට. අතීතය තුල වැළලු දසවිධ වූ රාවණ ශක්තිය නැවතත් සිංහලයට චරිත කරන යුගයේ තක්සලා හොඳයි විමාන තාක්ෂණය එහෙම නැත්නම් අපේ දඩු මොනර යන්ත්‍ර රසදීන් භාවිතා වුණා කියන දේ ගොඩක් දෙනා අහලා තියෙනවා. ඉතින් හැමෝම හිතනවා මේ රසදිය කියන ඉන්ධනය භාවිතා කරලා එන්ජින් එකක් ක්‍රියාත්මක වෙලා තමයි මේ යන්ත්‍ර ක්‍රියාත්මක වුණේ කියන එක. ඉතින් මේ සාම්ප්‍රදායික රාමුවලින් මිනිස්සු බැහැර වෙනකන් කවදාවත් අපේ අතීතේවත් අපේ හරි තාක්ෂණයවත් එළියට එන්නේ නැහැ. සියලුම දෙනා හොරු වෙලා ඉන්නේ මේ වර්තමානයේ තියෙන විදිහට තමයි අතීත දේවලු පාවිච්චි වුනේ. අතීත මිනිස්සු ගාව අතීතේ වාහනයක් ගියා නම් අතීතෙත් යම්කිසි යන්ත්‍රයක් භාවිතා වුණා නම් ඒකෙත් එන්ජින් එකක් තියෙන්න ඕනේ බලය නිෂ්පාදන ක්‍රමයක් තියෙන්න ඕනේ. එහෙම තමයි හිතට එන්නේ. ඒක එහෙම්මම වෙන්න ඕනේද වෙන ක්‍රමවේදයක් පාවිච්චි වෙන්න බැරිද මේ දේවල් මීට කලින් ඔයගොල්ලෝ හිතුවලා තිබුණාද කියන එක ගැනත් ටිකක් හිතන්න. පළවෙනිම කාරණය තමයි රසදිය ලෝහයක් විදිහට බර ලෝහයක් විදිහට පිළිකාකාරකයක් විදිහට තියෙන මේ ද්‍රව ලෝහයක් විදිහට තියෙන රසදිය නම කිව්ව ගමන් රසදිය ඔයගොල්ලන්ට එන්නේ එකම දේ මේ ලෝහ රසදිය. එතකොට මේකෙන්ද ඇත්තටම මේ දේ සිද්ධ වුනේ. ඒ ගැන පුංචි දෙයක් කියන්නම්. ඒක අවසානට ඔයගොල්ලන්ට ඉතුරු කරන්නම් මතකයට ඔබව තර්ක කරන්න. මොකද මං හැමතිස්සෙම කියන්නේ මං කියන දේම පිළිගන්න එපා. මං කියන අදහස අරගෙන ඔබ තර්ක කළා තර්ක ගොඩ නගන්න මේ තර්කයේ බිඳින්නට. අපේ තිබුණ හෙළ වෙදකම ආයුර්වේදයේ නෙමෙයි රස විද්‍යාව තමයි ශාකීය ශාකවල පවතින රසය. මේ රස වර්ග හරහා තමයි අපි රස වේදකම කළේ ශාකවල තියෙන රසයන් එකතු කිරීමෙන්. ඉතින් මේ රස විද්‍යාවට අපේ ආයුර්වේද විද්‍යාවට රස විද්‍යාව කිව්වා. එතකොට මේ ගස් වලින් ගත්ත රස කියන එක රසදිය බොහෝ අවස්ථාවල ඒ රසදිය ශාකසාරයෙන් හදාගත්ත රසදියක් වෙන්නටත් පුළුවන් අදහසක් පමණයි. රසදිය මේ භාවිතා වෙන ලෝහ රසදිය වෙන්නත් පුළුවන්. රස එහෙම නැත්නම් ශාකසාර තෙල් වර්ග කියන්නකෝ. විවිධ තෙල් වර්ග තියෙනවා. විශිෂ්ටතාවපදාරිතාවය වෙනස් තෙල් වර්ග තියෙනවා. එහෙම තෙලක් කියලාත් හිතන්න පොඩි අදහසක් දැනට තියාගන්න මේක නැවත කතා වෙන අවසානයේදී. හරි අපි රසදිය පැත්තක තියමු. ඊට පස්සේ ගොඩ දෙනෙක් හිතනවා මේක ගුවන් යානයක් නා. එහෙම නැත්නම් යම්කිසි යන්ත්‍රයක් නම් මේකට එන්ජින් එකක් තියෙන්න ඕනේ, පෙති තියෙන්න ඕනේ, මේකට බලයක් නිෂ්පාදනය කරලා උඩට යන්න. සම්පූර්ණම වැරදි.
अतीते किसीम यंत्र यंत्रानुसारें बलय निष्पादने किरीमक सिद्धकले नह मेकट पाविच्यकृताक्षणे तमय प्रतिगुरुत्ताक्षणे एक दंगअपिकेन नम प्रतिगुरुत्ताक्षणे नमुत एकाले भाविता करल नमत एक नेमि मुकद्दमे प्रतिगुरुत्ते कियन्ने अभी मे पोलवट पोलव पोलवेन आकर्षण शक्ति एम नम गुरुत्वाकर्षण शक्ति अभी दंकन शक्ति निशातमय अभी मे पोलवत् बंदील इन्े मे गुरुत्वाकर्षण शेस्त्री अयत्नाट पास अपेतीन अभीट निखम उडट यापूल हेकियावतीन अभी स्कंदे अभीट दंतीन तरंग अभी पोलवट एदगिनी नह इति मेक मे ग्रविटोन हर सिद्धवेन वकीलत्न वी मे गुरुत्ते विसीन्नम यदंगिन्े अभी गुरुत्ते मुखर शक्ति अक्यमु मे शक्ति अदाल इस्ताने नति करपूलवा अभी तो यंकसी अंतरक्तन यंकसी पेट्टियान मे पेट्टियट दान मुखर रस दीवार दिया अभी तो अभी हितन रस दिए एम यंकसी शाकवली अरगत रस दिया मेक यंकसी मुखो क्रम वसी मगे प्रति गुरुत्व बले अतिवेन विधि अभी मेक हदन यतकोट गुरुत्वाकर्षण बल इतन नैत्ना याव पोलवे इसी मठ हेकिन इतने मे प्रति गुरुत्व बल मेक तुले वेडिवेन वेडिवेन गुरुत्ट अनिपत्त यदन प्रति गुरुत्व बल वगी मे यंत्रे निकम उडट एसवी मे हेकिन इत मे विशिष्टताक्षणे दुमरयान सदन वितरग्नि मे विशाल गलवर्ग एक तनकिन तव तनक गेनी अन्ना मे प्रति गुरुत्त ताक्षणे भाविता कला इति मे रसदीय कियन वर्गे ओब ओन रसदीय क्लिए किसी प्रश्न अन्न मुखद एक इलिदरव किरी मेट नोह की एक अदाल काले दि इलिदरव वेन दियासा ओब हितन ओनम रसदीय वर्ग्या अप आध्यात्मिक बाल्य कंपन संख्याते मन मंत्रानुसारे बलगन्नी मखर्हतमय प्रति गुरुत्ते अतिवुने එතකොට මේ විමානයේ අන්ත්‍රය තුල දාලා තියෙන ඉන්ධනය එහෙම නැත්නම් මේ අදාළ කාර්ය සිද්ධ කරන රසදිය වර්ගය ප්‍රතිගුරුත්ව බලය ඇති කිරීම හරහා එම යන්ත්‍රයේ පොළවෙන් උඩට එසවීමක් සිද්ධ කළා කිසිම විදිහකට එතකොට යන්ත්‍රානුසාර ක්‍රියාවලියක් එතන නැහැ මෙතන තියෙන්නේ පංච භූත ශක්තියින් හරියට ක්‍රියාත්මක කරවීම හෙළ තාක්ෂණයේ හරහා එහෙම උඩට එස්සපු යන්ත්‍රය කොහොමද තැනකින් තැනකට ගෙනියන්නේ ඒ සඳහා භාවිතා කළා කම්පන සංඛ්‍යාත හරහා කම්පන තරංග හරහා වායු ධාරා ඇති කිරීම එක ස්ථානයක සිට තවත් ස්ථානයකට සංගීතයම නැත්නම් ශබ්ද තරංග හරහා ස්ථාන දෙකක ඇති කරන හුලන් ධාරාවක් හරහා තමයි මේ ප්‍රතිගුරුත්වයෙන් උඩට එසවිච්ච වාහනය එක තැනකින්නම් තව තැනකට ගමන් කරවීම සිද්ධ වුණේ ඉතින් මේක සිද්ධ කළේ මේ විශ්වයේ පවතින පංචභූත ශක්තියින් නිවරදිව ක්‍රමානුකූලව හැසිරවීම තුලින් ඉතින් මේ වාතයේ තියෙන අපේ විශ්වයේ තියෙන ශක්තියින් හරියට හසුරවන්න පුළුවන් කෙනෙකුට බල ශක්තිය කියන දේ මහ දෙයක් නෙමෙයි මේ බල ශක්තිය මේ විශ්වයේ තියෙනවා අපි සබා දහම අතික්‍රමණය කළ දේවල් කරන්න ගියාට පස්සේ තමයි අපිට මේ අදාළ නැති බල ශක්ති හොයාගෙන පරිසරය විනාශ කරන්නට සිද්ධ වුනේ හරි තාක්ෂණයේ තිබුණේ හෙලයන් සතුව අපේ අතීතයේ ඉතින් ඒ තාක්ෂණයේ තුල ස්වභාව ධර්මයේ බල ශක්තියින් ක්‍රියාත්මක කිරීමක් තමයි අපි සිද්ධ කළේ මේ විශ්වයේ පවතින ශක්තිය. මේ දේ ගැන හිතන්න. රසදිය ගැනත් මීට වඩා හිතන්න. විශේෂෝධනය කරපු විස නසපු රසදිය කියන්නේ මේ ලෝහ රසදියද එහෙම නැත්නම් ශාක සාත්‍රයෙන් හොයාගත්ත වෙනත් රසදිය වර්ගයක්ද හෙලයන් සතු රසදියක්ද? ඒක ගැන හොඳින් හිතන්න. ප්‍රතිගුරුත්ව බලය හරහා සිද්ධ කළ හැකි මේ දේ මන්ත්‍රානුසාරේ ආධ්‍යාත්මික ශක්තියෙන් දැන් කරන්නට නොහැකි ආධ්‍යාත්මීය මොට වුණු જાතින් හට ඒ වගේම තමයි මන්ත්‍ර උච්චාරණය කිරීමට සකස් කඩ නොකී කටකට නොහැකි ඒ නිසා හොඳින් මේ හෙළ භාෂාව උච්චාරණය කර හැකි හෙළයන්ට පමණයි මේ මන්ත්‍ර භාවිතා කර මේ රසදිය බල ගැනීම හරහා ප්‍රතිගුරුත්වය ඇති කළ හැකි මේ ප්‍රතිගුරුත්වය හෙළජාන සහිත සුජාත පුතුන් විසින් ඉදිරි නිසි කාලය තුල නැවතත් සොයා ගනු ලබනවා. ඉතින් ඒ තුලින් නැවතත් මේ විශිෂ්ට තාක්ෂණය ඉදිරියට එනවා. මේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. මේක ගැන හොයන අයට, මේ ගැන අදහසක් තියෙන අයට තවත් මේ ගැන අදහසක් ඉදිරිපත් කරන්න කියන එක මම ඉල්ලනවා. ඒ වගේම මේ වෙනකොට සංසරණය වෙන ෆ්‍රී එනර්ජි. එහෙම නැත්නම් මේ රසදිය දාලා ඒක වාෂ්පින් මේ ක්‍රියාත්මක වෙනදී ඒක කළ පෙන්වන්න පුළුවන් යම් මට්ටමකට නමුත් ඒක ප්‍රායෝගික නැහැ.
ඒ අතිශය භයානකයි මේ තුල මේ පිළිකාකාරකයක් විදියට තියෙන මේ රසදිය මේ විදිහට එළියට මේ විශ්වයට මුදා හැරීම මේ පරිසරයට මුදා හැරීම ලොකු විනාශයක් ඒ නිසා ඒ කරන්න යන දේ කිසිසේත්ම සුදුසුත් නැහැ ඒ ආකාරයෙන් ප්‍රායෝගිකව මේක කරන්නත් බැහැ ඉතින් පුවත් මවන්න සමහර වෙලාවට සමහරුන් ක්‍රියාත්මක වෙනවා ඒ පුවත් නැවීම තුල ප්‍රායෝගිකත්වයක් නැහැ මීට කලිනුත් එවන් දේවල් වුණා කවුරු හරි අලුත් දෙයක් හොඳ දෙයක් හොයා ගන්නවා නම් ඒක හොඳයි ඒක හරියට කරනවා නම් ඒක බොහොම හොඳයි නමුත් ඔය පාවිච්චි කරපු තාක්ෂණයේ නෙමේ අතීතයේ භාවිතා වුණු රසදිය හරහා සිද්ධ වුණු විමාන යන්ත්‍ර සඳහා භාවිතා කළේ කිසිම යාන්ත්‍රික ක්‍රියාවලියක් එතන නැහැ පංචභූත ශක්තියේ ආධ්‍යාත්මේ හරහා හැසිරවීමකින් පමණයි මේක සිද්ධ කළේ ප්‍රතිගුරුත්ය නිර්මාණය කිරීමේ තාම ප්‍රතිගුරුත්ය කාටවත් හොයා ගන්න බෑ හොයා ගන්නෙත් හෙලේකු විසින්මයි ඒක සිද්ධ වෙන දිනයක් වැඩි ඈතක නොවේ ඒ නිසා අද වීඩියෝ එක ගැනත් ඔබගේ අදහස ඉදිරිපත් කරන්න. ඒ වගේ ඔබට මේ හෙළ එබැවින් අපේ ස්වර්ණමය යුගයේ උදෙසා කළ හැකි දේ තමයි මේ ගැන කියවෙන වීඩියෝ. මගේ පමණක් නෙමේ ඔබගේ හිතට ගෝචර වෙන තවත් මේ වගේ ආධ්‍යාත්මික පණිවිඩය දෙන ඕනම කෙනෙක්ගේ දේවල් ෂෙයා කරන්න අදහස් බෙදා ගන්න හැමෝ අතරටම යවන්න. මොකද මේ අදහස් ඉතා සීක්‍රෙන් සමාජයට එන්න ඕන. ඒ නිසා අද වීඩියෝ එක මෙතනින් නතර කරමින් ඔබේ අදහස් නැවතත් ඉල්ලමින් මං අද වීඩියෝ එක නවත්තන්නම් ඔබට දීර්ඝායු වේවා